भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्से भगवतो अरहत सम्मा संबुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्स सम्बे पापस्य अकरणं कुशलस्य उपसंपदा सचित्त परियोदपनं एतं बुन्धान शासनं सम्बे पापस्य अकरणं कुशलस्य उपसंपदा सचित्त परियोदपनं एतं बुन्धान शासनं සත්පුරුෂකාරණ පින්වතුනි, අද දවසේදී මේ පින්වත් පිරිස පටිසම්භිදා සතිපට්ඨාන භාවනා පුහුණුව සමග සහසම්බන්ධ වෙලා සිහිය නුවණ ඇති කරගන්න, තමන්ගේ අවබෝධය ඇති කරගෙන කෙලෙස් දුරු කරන්න අවශ්‍ය මාර්ගය එලිපෙහෙලි කරගන්න තමයි අද දවසේදී අපි කටයුතු කරේ. ඉතින් අපි අද දවසේදී බොහොම හොඳ කුසල් සිතකින් වාසය කරන්න පුළුවන් වුණා. ඒක ගොඩාක් වටින දෙයක්. දානේ වශයෙන් සිද්ධ කරගත්ත කුසල්, සීලේ වශයෙන් සිද්ධ කරගත්ත කුසල්, භාවනා වශයෙන් සිද්ධ කරගත්ත කුසල්. ඉතින් මේ බුද්ධ ශාසනය තුළ මේ සෑම දෙයකම අරමුණ වෙන්නේ හිත පිරිසුදු කරගන්න. සචිත්ත පරියෝදව. සිත පිරිසුදු වීම තමයි වැදගත්ම දේ. මොකද අපේ මේ හිතවල තියෙන රාග ද්වේෂ මෝහ නිසා අපි හැමෝම දුකටපත් වෙනවා. බොහොම අසහනයට පත් වෙනවා, පීඩාවට පත් වෙනවා, අවනම්බුවට පත් වෙනවා. මුළු ජීවිතේම කඩාගෙන වැටෙන්න පුළුවන්. මෙලව දුකට පත් වෙනවා වගේම පරලෝදී දුකට පත් වෙන්න වෙනවා. ඉතින් ඒක නිසායි බුදුන් වහන්සේ අපට අනුමත කරේ මේ කෙලෙස් දුරු කරගන්න. රාගේ ඇලීම් ටික ටික හරි අඩු කරගන්න. ද්වේෂයේ ගැටීම් හරිම භයානකයි, ඒව අඩු කරගන්න. මෝහය දුරු කරගන්න. අවබෝධය ඇති කරගන්න කියලා දේශනා කරේ ඒකයි. ඉතින් ඒක දියුණු කරන්න තමයි අද දවසේදී අපි මෙහෙම ටික ටිකවත් උත්සාහවත් වෙන්නේ. ඉතින් අපි උදේ ඉඳන්ම උදේ ධර්ම සාකච්ඡාවක් කරා මොනවාද? කාමයන් කියන්නේ මොකද්ද? කාමයන්ගේ ආස්වාදය, ආදීනව සහ නිස්සරණය. කාම කියලා කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නේද? ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා තමයි කාම කියලා කිව්වේ. ඒ කාමයන්ගේ ආස්වාදයත් ඒකම තමයි. ඒව දැනෙනකොට, ප්‍රියමනාප දේවල් දැනෙනකොට ලැබෙන සැප වේදනාව ආස්වාද. ආදීන විදිහට අපි කිව්වා ඒව රැස් කරන්නත් දුක් විඳිනවා, සංස්කාර දුක්ක. ඒවා වෙනස් වෙනකොට, විපරීත වෙනකොට දුක. ඒකට කිව්වා විපරිණාම දුක්ක. දුක්ක දුක්ක කිව්වා ඒවා පාවිච්චි කරනකොට ඇතිවන දුක. එතකොට අපි ආශ්වාදය ගැන කතා කරා, ආදීනව ගැන කතා කරා. ඊට පස්සේ ඒක නිස්සරණය කියලා කිව්වේ මොකක්ද? තණ්හාව දුරු කර ගැනීම. තණ්හාව නිසා තමයි මේවට බැඳෙන්නේ. තණ්හාව දුරු කරගත්තට පස්සේ ඒ දුකෙන් මිදෙන්න පුළුවන්. ඒක තමයි නිස්සරණය කියලා කියන්නේ. එතකොට අපි කාමයන්ගේ ආදීනව 10ක් ගැන කතා කරානේ. අට්ටිකම් කලූපමා කාම, මංසපේසූපමා කාම, තිනුක්කූපමා කාම, අංගාරකාසූපමා කාම නේද? සුපින කූපමා කාම, අසීසන උපමා කාම, සත්ත්ව සිලූපමා කාම නේද? සප්ප සිලූපමා කාම. ඔහොම කාම ආදීනව 10ක් ගැන අපි සාකච්ඡා කරන්න එදු. ඉතින් මම ඉස්සෙල්ලා ඕව විස්තර කරානේ. හරි. ඉතින් මම මේ වෙලාවේදී සාමාන්‍යයෙන් ගන්න ධම්මපද දේශනාව. උප්පානිහෙව පචීනනන්තං බ්‍යා සත්ත්ව මනසංනරං සුත්තං ගාමං මහෝගෝව මච්චු රාජාන ගච්ඡති. උප්පානි කියන පදේ එකක්, එහි කියන පදේ එකක්, ඒව කියන පදේ එකක්. ඔය තුන එකතු වෙලා තමයි තියෙන්නේ. එහි කියන්නේ මෙහි. මෙහි උප්පානි ඒව නේද? මල් අර පචීන නන්තං ඒව. එහෙමයි ඒ. මේ කියන්නේ ඒ එහි ඒහි උප්පානි පචිනනන්තං ඒව. ඒව කියන්නේ මෙන් වගේ කියන එක.
ඒහි කියන්නේ මෙහි උප්පානි කියන්නේ මල් පචිරණන්තං කියන්නේ කඩා රැස් කරගන්නවා ඒව කියන්නේ වගේ මෙහි මිනිස්සේ මල් කඩා රැස් කරගන්නවා වගේ ව්‍යාසත්ත මනසං නරං නරං කිව්වේ මිනිස්සයා නරය කියන්නේ නේ නර කියන කේ නිරුක්තියක් තියෙනවා මේ මතක් වුණාම කියන්න එතකොට මෙන්න මේ නර කියලා කියන්නේ මිනිස්සයාට ව්‍යාසත්ත මනසං නර මනසං කියන්නේ මනස ව්‍යාසත්ත කාමයන් කෙරෙහි ඇලුණු සිතින් යුතුව මිනිස්සයා කාමයන් කෙරෙහි ඇලුණු මිනිස්සයා හරියට මොකක් වගේද මල් කඩා රැස් කරගන්න කෙනෙක් වගේ මල්කාරී සුත්තං ගාමං මහෝගෝ මහා ඕග කියන එක තමයි මහෝගෝ ඕගයක් කියන්නේ මොනවද රැඳ පහළ සැඩ පහළ සුත්තං ගාම නිදීගත් ගම සැඩ පහරට යට වුණා වගේ සුත්තං ගාමං මහෝගෝ මච්චු රාජාන කිව්වේ කවුද මාරයා විසින් මාර රාජයා විසින් මච්චු රාජාන ගච්ඡති මාරයා එයාව ගහගෙන යනවා තේරුණා අර මල් කරුවා මල් කඩ කඩ එකතු කර කර ඒවා එකතු කරගෙන යනවා වගේ මොකද වෙන්නේ අපි ව්‍යාසත්ත මනසං නරං මේ මිනිස්සයා කාමයෝ කෙරෙහි බැඳි බැඳි එකතු කර කර යනවා. එහෙම කාමයන් එකතු කරගෙන කාමයන් කෙරෙහි බැඳිලා ඉන්න මිනිස්සයා එතකොට මොකද වෙන්නේ? හරියට සුත්තං ගාමං මහෝගෝ මහත් ඕගයක් ඇවිල්ලා සැඩ පහරක් ඇවිල්ලා නිදියගෙන ඉන්න මිනිස්සයන්ව ගහගෙන යනවා වගේ. මොකද වෙන්නේ? මාරය ඇවිල්ලා යව අරගෙන යන නේ උප්පානි හේව පචීන නන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු රාජාන ගච්ඡති එහෙම වෙනවනේ අපි කාමියොත් එක්ක බැසගෙන ඇලිලා ඉන්නකොට වෙන දේවල් පේන්නේ අපි විනාශ වෙනවා පේන්නේ නෑ කාමයන්ට ඇල්ල ඉන්නකොට අපේ ජීවිතේ ගොඩක් දේවල් අපට නැති වෙනවා නේ කාමිය බදාගෙන ඉන්නකොට අපේ ජීවිතේ ලබන්න තියෙන වටිනා දේවල් ගොඩක් නැති වෙනවා ඇයි අපි නිකන් අර නිදියගෙන ඉන්නේ ෆෝන් එක දිහා දවසම බලාගෙන ඉන්නකොට අපේ ගොඩක් දේවල් නැති වෙනවා බණ භාවනා කරගන්න එක අධ්‍යාත්මික දියුණු වෙන එක නේද ඉගෙන ගන්න එක උපාධි කරගන්න එක රස්සාව කරන එක බලන්න ඒ රූප කරෙහි ඇල්මෙන් ඉන්නකොට ගොඩාක් දේවල් අපි යට කරගෙන අන්තිමට රස්සාවක් ඇති වෙනවා ගෙදර ප්‍රශ්න ඇති වෙනවා ජීවිතේ කිසිම දෙයක් නෑ දැන් බලන්න ඉන්න ළමයි ගේම් ගගහ මේවක ගහ ඉන්නවා අන්තිමට විභාග ෆේල් වෙලා මොකුත් නෑ විනාශ වෙලා කාමයන්ට බැසගත්ත කාමයන්ම හොයන කාමය අර මල්කාරය මල් කඩ කඩ එකතු කරනවා වගේ කාමය හොයනවා ඒකෙන් නැත්තම් මේකෙන් නැත්තම් ඒකෙන් YouTube එකේ නැත්තම් Facebook එකෙන් නැත්තම් YouTube එකේ ඈ නැත්තම් තරහ ගන්න දේවල් හොයනවා ඈ Facebook වගේ ගත්තාම නිතරම හිත තරහ ගන්න ඒවා තමයි. ඒකෙන් මේකට යනවා, මේකෙන් ෂෙයා කරනවා, මේකෙන් ලයික් කරනවා, මෙයා ෂෙයා කරනවා. අන්තිමට දන්නේ නැතුව තමන්ම තමයි විනාශ වෙලා තියෙන්නේ. නේද? හාමුදුරුව ආරෝප කරනවා, මේක කරනවා, ආරෝප කරනවා කීපී යවනකොට හාමුදුරුවත් විනාශ වෙලා අපිත් ඊටත් වඩා විනාශ වෙලා. නේද? එතකොට මේ කාමිය හොය හොය යන කෙනාව තවම විනාශ වෙනවා. ඈ රජ වෙන්න, සිටු වෙන්න, දඟලන කට්ටිය
ඒ කාමී හොයාගෙන යනකොට විනාශ වෙනවා නේද? කොච්චර උගත් බුද්ධිමත් සමාජයේ ඉහළ තත්ත්වයේ ඉන්න කෙනෙක් වුණත් කාමයේ හොයාගෙන ගියොත් මොකද වෙන්නේ? විනාශ වෙලා පල්ලෙහා මට්ටමකටපත් වෙනවා. අන්න ඒක තමයි කිව්වේ නිදාගත්ත ගමක් සැඩපහරකින් ගහගෙන යනව අර කට්ටිය දන්නේ නැහැ. එයි නැගිටලා හිටියනම් දැක්ක ගමන් දුනන් තිබ්බනේ. හැබැයි දැන් මේ නිදාගෙන මේ කාමයේ දියා හොය හොය ඉන්න කෙනා හරියට ඇහැරගෙන හිටියත් නිදාගත්ත කෙනෙක් වගේ කාමියොත් එක්ක ඉන්නේ, කාමියෝ ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ. එයාට ගොඩාක් දේවල් නැති වෙනවා. සුගතිය නැති වෙනවා, දිව්‍ය ලෝක නැති වෙනවා, බ්‍රහ්ම ලෝක නැති වෙනවා, සතර අපායට වැටෙනවා. ඉතින් මේ කාමියෝ කියන්නේ ඒ වගේ දෙයක්. අපි කාමයන්ගේ ඇලිලා ඉන්නකොට, කාමයන් ප්‍රාර්ථනා කරගෙන ඉන්නකොට, මං අරවා හොයන්න ඕන, මේවා හොයන්න ඕන, අරක ගන්න ඕන, මේක ගන්න ඕන කියකියේ නිතර ප්‍රාර්ථනා කර කර ඒවම හොයන, ඒවම රැස් කරන්න බැලිමෙන කෙනාට දුකින් මිදෙන්න හම්බෙන්නේ නැහැ. කාම ඕගයටපත් වෙනවා. තේරුණා? ඒතර මම උදේ වගේ කියලා දුන්නනේ කාමයන් කියන්නේ මොකද්ද කියලා නේ. ඒතර මේවට බැසගත්තාම දුකටපත් වෙනවා කියන්නේ මොකද්ද? දැන් මෙතනදි මේ මහෝගෝවති වනේ මහත්තු ඕගේ මොකද්ද මේ සැඩපහර අපිට තියෙන අපි අහුවෙන සැඩපහර මොකද්ද? කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජායෝග. ඕග. ඕග කියන්නේ සැඩපහර. අපි අහුවෙන හැම වෙලෙම මොකද? ඈ? දැන් කාට හරි බැරලා ඉවරනකොට ඕගේකට අහුවෙලා. පස්සේ තමයි තේරෙන්නේ ආ මම සැඩපහරකට අහුවුණා. සමහර අසාධ බෙන්ද කට්ටියත් හිතනවනේ පස්සේ. පස්සේ කාලේ හිතනවා මම සැඩ පහරකට අහු වෙලා දුකටපත් වෙනවා නේ. මත්පැන් වලට අහු වුණාම කාමයන්ට පස්සේ තමන්ගේ ජීවිතේ දේවල් ඔක්කොම අහිමි වෙලා බලා ගන්නකොට බලනකොට නිකන් නිදාගෙන හිටියා වගේ කාලේ ගිහිල්ලා තමන්ගේ ජීවිතේ ඔක්කොම නැති වෙලා, ධනෙ නැති වෙලා, සහෝදර සහෝදරිය නැති වෙලා, අම්මා තාත්තා නැති වෙලා සැඩ පහරකට අහු වෙලා. ඉතින් මේ කාමයෝ කියලා කියන්නේ කාමයේ තියෙන වෙලාවට මෛත්‍රී කරුණාව නැහැ. කාමයේ බැසගත්තාම මෛත්‍රී කරුණා අමතක වෙනවා. ඒ වගේම ප්‍රඥාව පිහිටන්නේ නැහැ. කාමයන්ගේ හිත බැහැගත්තට පස්සේ ප්‍රඥාව පිහිටන්නේ නැහැ, සිහිය පිහිටවන්නේ නැහැ. ඒ ගුණධර්ම ඔක්කොම අයින් වෙනවා යාවි. ඒක තමයි කාමයන්ගේ ස්වභාවය. නිකන් මනුස්සයව අන්ධ කරනවා කාමයන්ටපත් වෙනකොට. අන්ධ කරලා දානවා. නේ, තමන් විනාශයටපත් කරනවා. ඉතින් මේ විනාශයටපත් කරන්නේ මේ කාමයෝ කියලා කියන්නේ රූප, ශබ්ද, සුවඳ, රස, ස්පර්ශ. මේවා කාමයෝ. මේවා එනවා ඇහැට, කනට, නාසයට, දිවට, කයට. අපි එතකොට මේ කය, මේ ඇස ආදී ඉන්ද්‍රයන් දමණය කරගෙන හිටියේ නැත්තම්, පරිස්සම් කරගෙන හිටියේ නැත්තම්, ලැබෙන ලැබෙන දේ කන්න ගත්තොත්, ලැබෙන කැමෙන දේ බලන්න ගත්තොත්, ඒව හොයන්න ගත්තොත් එතනින් එහාට දුකටපත් වෙන සිද්ධ වෙනවා. තමන්ව සම්පූර්ණයෙන්ම ජීවිතේ දුකටපත් කරනවා කාමයන් නිසා. ඒ නිසා අපි බොහෝම පරිස්සමින් ඕවා හරි රහයි වගේ තිබ්බට, සුන්දරයි වගේ තිබ්බට මේ අර කියන්නේ මදුවා මඤ්ඤති පාල යාව පාපන්න පච්චති යදාච පච්චති පාපා ත බාලෝ පාපාය පස්සක. කාමයන්ගේ යෙදිලා ඉන්නකොට එයාට ඒක ආදීනව පේන්නේ නැහැ. හරි සුන්දර දෙයක් විදිහට තමයි පේන්නේ නේද? දැන් නිකන් හිතන්නකෝ, දැන් කොල්ලෙක් කෙල්ලෙක්ව දකින්න හරි, එයාගේ තියෙන රාගේ පේන්නේ නැරෙන්නේ, ද්වේෂයේ තරහ, වෛර, ක්‍රෝධ, ඈ ඒව පේන්නේ, පේන්නේ අර ලස්සන රූපේ විතරයි. ඒක නිසා ඒක මහා සුන්දර දෙයක් විදිහට දකිනවා. කමන්නේ මේක නේද? ඈ ඒක තියෙන ලෙඩ පේන්නේ, ජරාව පේන්නේ, ව්‍යාධිය පේන්නේ, මරණ පේන්නේ, දුක පේන්නේ. ඈ
හරි කාමයන් හරි හොඳයි කියලා හිතනවා. නේ? ලොකු වේදම් කරලා කසාද බලයි. ඔන්න ඊට පස්සේ තමයි ආදීනෝ පැත්ත දෙන්න. නේ? ඒ කියන්නේ වැහෙනවා. රාගින් වැහෙනවා යාව. කාමයෝ නිසා වැහෙනවා. අර ප්‍රඥාවෙන් ඒකේ ඇතුළේ තියෙන දේ දකින්න බැහැ. මේක මොකද වෙන්නේ කියලා මේක විනාශ වෙන දෙයක් කියලා වුණත් අර ආශාදී නිසා වැහෙනවා. දැන් අර කුබනකොට මත්පැන් බොනකොට ඒකේ ආදීනව තියෙනවා කියලා පේන්නේ නැද්ද? පේනවා. ඒකේ මොකද අර ආශාදී නිසා ආදීනවේ වැහෙනවා. ඒක අපේ වැරද්දකුත් නෙමෙයි. ඒ හිතේ තියෙන රාග ද්වේෂ මෝහ නිසා. එහෙනම් අපි හරි අසරණ මිනිස්සුයි. අපි හැමෝම හරිම අසරණ වෙලා ඉන්නේ. ඒකනේ අපි පිහිටක් හොයාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේලා තමයි මේ අසරණ භාවයෙන් මිදලා ඉන්නේ. දැන් අපි අසරණ පිරිසක්. ඒක නිසා තමයි අපි මේ සරණ හොයාගෙන යන්නේ. මේ කාමයෝ එතරම්ම භයානකයි. පොඩි දෙයකට ඇලීමෙන් හිටියත් ඒක අපට ලොකු දුකක් ඇති කරනවා. පොඩි ඇලීම ලොකු දුකක් ඇති කරනවා. ඒ නිසා මේ කාමයෝ කියලා කියන්නේ අතිශයින්ම භයානක දෙයක්. ඒ කාමයෝ කියලා ඔය කට්ටියට පේන්නේ නැහැ. පේන්නේ දරුවා, ගෙවල් දොරවල්, යාන වාහන ඔය විදිහට තමයි එන්නේ කාමයක්. නේද? අපි ඒ විදිහට තමයි කාමයන්ට අහුවෙන්නේ. අන්තිමට ඒ දේවල්ම අපි විඳව ගන්නවා. නේද? ඒ දේවල්ම අපුව අපි දන්නේ නැතුව පුදුමාකාර විදිහට අපුව අපි දුකටපත් වෙලා වලට වැටුනහම තමයි අපට සිහියේ. අයියෝ මේ මොකද්ද? ඊට පස්සේ ඒක අතහර ගන්න බෑ. ඒ කාමයෝ එතරම්ම මිනිස්සයව මුලා කරන. එතරම්ම මුලා කරන. නේද? දැන් මේ කාලේ හරියට හාමුදුරන්ගේ වැඩ අහුවෙනව නේද? නේද? ඒවනේ ඉන්නේ ඉස්සරහට නේද ගත්තා. දැන් මම හිතන්නේ ඉතින් වැඩි කරන හාමුදුරන්ගේ වැඩි එළියට එන්න ඕන. නේද? එතකොට ඒ කට්ටිය අයින් වෙලා යනවනේ. නේද? ඉතින් ඔය කට්ටිය ප්‍රඥාවන්ත වෙන්න ඕන මේ හැමෝම එහෙම නැහැ. ඒ Tamanට හොඳ හාමුදුරුව කෙනෙක්ගේ ඇසුරක් ලැබෙන්නේ නැත්නම් ඔය කට්ටියක තියෙන පෞකාරකම නිසා. නේද? නැත්තම් මම දන්න ඕන තරම් ස්වාමීන් වහන්සේලා ඉන්නේ. සීලවන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේලා ඕන තරම්. හැබැයි මිනිස්සුන්ට පේන්නේම නරක දේ. නේ? ඒ තමන්ගේ පෞකාරකම. ඒවම හොයන්න, නිතරම තරහ ගන්න, නිතරම වෛර කරන්න පුරුදු වෙච්ච කෙනාට අහුවෙන්නේම නරක දේවල්. ධර්මයේ යන්න පුරුදු වෙච්ච කෙනා, මෛත්‍රී කරුණාව කරන්න පුරුදු වෙච්ච කෙනාට ඒට අදාළ හාමුදුරුවලා තමයි හම්බෙන්නේ. එහෙනම් ඒක ස්වභාවයක කමන්නේ. නේද? ඉතින් ඒක නිසා මේ කාමයන්ට අහු වුණාම නේද? තමන් කොයි වගේ කෙනෙක්ද කියන එකත් අමතක වෙලා. නේද? කුසලයේ තියෙන තැන අකුසලයේ නෑ වගේම අකුසලයේ තියෙන තැන කුසලයේ නෑ. ලෝභයේ තියෙන තැන අලෝභයේ නැහැ. අද්වේෂයේ මේ ද්වේෂයේ තියෙන තැන අද්වේෂයේ මෛත්‍රී කරුණාව නැහැ. මෝහයේ තියෙන තැන ප්‍රඥාව ඉන්න බැහැ. ඒක නිසා මිනිස්සු මුලාටපත් වෙන. ඒක තමන් මේ සිවුර දාගත්තා, තනතුරු ලැබුවා ඒක වෙනසක් නෙමෙයි. ජනාධිපති අතින් වුණත් වැරදි වෙන්න පුළුවන්. මහාචාර්යවරයෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. ડોක්ටර් කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. නේද? කෙලස් තියෙන ශාස්ත්‍රූවරෙන් අතින් උනත් වැරද්දක් වෙන්න පුළුවන්. මම කියන්නේ ශාස්ත්‍රූ කියලා කියන්නේ අපි බුදුන් වහන්සේ තරන්නේ නෙමෙයි. ගුරුවර කොහොන කෙනෙක්ට වැරද්දක් වෙන්න පුළුවන්. ඇයි ඒ? ඒ කට්ටිය අසරණ වෙන්නේ මොකක් නිසාද? කෙලස් කාම ඇල්ම. කාමයන්ගෙන් මිදෙලා නැහැ හිත. ඒ කියන්නේ එතරම්ම මේ කාමිය අපුව පල්ලෙහාට දානවා. කාමිය එතරම්ම අපුව පල්ලෙහාට දානවා. හරිම භයානකයි. පොඩි දෙයක් කරේ කෙරෙහි අපියා ඇලීමක් තියෙනවා කියන්නේ දුකක්.
ඔන්න බලන්න. මේ පොඩි දෙයක් කෙරෙහි ඇල්මක් තියෙනවා කියන්නේ දුකක් තමයි. ඒකනේ විසාකාවට කිව්වේනේ. ඔයාට ඇලීම් සහගත දේවල් 100ක් තියෙනවනම් දුක් 100යි. ලක්ෂයක් තියෙනවනම් දුක් ලක්ෂයයි. එකක් තියෙනවනම් දුක් එකයි. එකක්වත් නැත්තම් දුක් එකයි. කාමයෝ කියලා කිව්වේ හැබැයි මේ වස්තු වලටම නෙමෙයි. ඒවා බදාගෙන හිර කරගෙන ඇලිලා බැඳිලා ඉන්න එකට තමයි කාම කියන්නේ. තේරුණාද? දැන් බුදුරජාණන් වහන්සේට හොඳ සේනස්ස තිබ්බේ නැද්ද? හොඳ ලොකු දායකයෝ හිටියේ නැද්ද? හැබැයි උන්වහන්සේගේ හිතේ කෙලෙස් නැහැ. ඒ නිසා පාවිච්චි කරන්න පුළුවන්. නේද? කාමෝ තිබ්බට කමන්නේ නැහැ. වස්තු තිබ්බට කමන්නේ නැහැ. ඒවා කෙරෙහි කාම ඇලීමට පත් වෙලා ඉන්න එක තමයි වැරදි. පාවිච්චි කරන්න කමන්නේ නැහැ. නේද? එතකොට මේ කාමියෝ කියන එක ගන්නවනම් හරිම භයානකයි. මට මේ සූත්‍රයක් තියෙනවා ඒක සම්බන්ධයෙන් කියන්න හොඳ මේ. කියන්න බැරුණානේ වැඩි කියන්නේ ෆෝන් එක කියලා. මේ සූත්‍රෙම වෙන දවසක කියන්නම් මේ. හරි ලස්සනයි පොදුව හිතෙනවා ඒ කට්ටිය මේ සාප කරගන්න විදිය. ඈ? සාප කරගන්නවා තාපසේ පවුලේ කට්ටියයි. කාමිය ලැබෙන්න කියලා තමයි සාප කරන්නේ. හරි. ඒකේ ඉන්නේ මේ මම දැන් ගොඩක් කාලෙකින් බැලුවේ නැහැ. විස ජාතකේ. විස ජාතකේ කියලා. මම අනිත් දවසක කියන්න මම නිකන් කියන්න මතක් කළා. ඉතින් මේ බෝසතාණන් වහන්සේ තමයි ලොකුම අයියා. එයාට නංගි කෙනෙක් ඉන්නවා. මල්ලිලා දෙන්නෙත් උපදී ඉන්නවා මට හරියට මතක නෑ මම මේ කනකටේ කියන්නා. ඉතින් ඊට පස්සේ මෙයාගේ දෙමාපිය මැරුණාට පස්සේ මේ අයියා කියනවා මට මේ දීපල මුකුත් එපා. මම යනවා තාපස පෝච්චාවෙන් පැවිදි වෙලා මේ කාමෝ හරි දුකක් ඒවා අයින් කරගන්න ඒව කෙරෙහි තියෙන ඇල්මෙන් මිදෙන්න භාවනා කරන්න මම යනවා කියලා කියනවා. එතකොට ඒ අයියාත් එක්ක යනවා එයාගේ සහෝදරියයි සහෝදරයෝ දෙන්නයි ගෙදර වැඩකාරියයි වැඩකාරයයි ඔක්කොම. ඉතින් කොහොම ගියාම දැන් කට්ටිය භාවනා කරනවා. භාවනා කරනවා දැන් එකට ඉන්නේ. දැන් පළතුරු කඩන්න යනකොට පළතුරු එකතු කරන්න යනකොට කට්ටියත් එක්ක යනවා විහිළු කතා කරනවා hina වෙනවා කෑ ගහනවා. අර ගෙදර වගේම තමයි කැලේට ගියාට. එකට ඉන්න නිසා ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කට්ටිය එකතු කරලා කියනවා මේක නිකන් අපි ගෙදර යයි අතහැරලා ඔක්කොම ඇවිල්ලා මෙතන ඉන්න ගෙදර වගේ කට්ටියකට මේව කරනවා. එහෙම නොකර අපි දවසින් දවස නියම කරගමු අහවල් අහවල් කෙනා තමයි පළතුරු එකතු කරලා ජී. එයා තනියම ගිහිල්ලා පළතුරු කඩලා ඉන්න කට්ටිය ගානට බෙදලා තියන්න ඕන මේ අහවල් තැනේ. තියලා ඉවරලා ගෙඩිය ගහලා යන්න කියලා කියනවා. අපි සතියකට සැරයක් විතර මුණ ගැහුණු නැත්නම් තැන් තැන් වලට වෙලා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා සත්‍රභක්ම විවරණේ වඩමු කියලා සාකච්ඡා කරා. ඉතින් ඔහොම ඉන්නකොට මේ චක්‍රදේවින්දයට මේක දැනුණා. දැන් අර කට්ටියගේ සීල තේජස බොහොම වැඩි. බෝසතාණන් වහන්සේගේ සීල තේජස වැඩි. මේ කට්ටිය තරහ ගන්නෙත් නෑ වෛර කරන්නේ ඒ කාම නෑ. දැන් මගේ තැන ගණී කියලා බය වුණා. මටත් වඩා සීලෙන් ගුණෙන් වැඩි. ඒක නිසා මේක පොඩ්ඩක් පරීක්ෂා කරවන්න ඕන කියලා මොකද කරේ? අර බෝසතාණන් වහන්සේගේ කෑම වේල අර තියලා ගියාට පස්සේ ඒක හංග. ඉතින් බෝසතාණන් වහන්සේ ගෙඩිය ගෙනකොට පස්සේ එතනට ඇවිල්ලා බලනකොට ඉතින් කට්ටියට අමතක වෙන්නේ නැති. අර තියන්න කියලා හිත හදාගෙන එදා හිටිය බඩගින්න. දෙවෙනි දවසෙත් නෑ. ඒත් ඒක කමන්නේ කවුරු හරි කන්නේ නැති. සතෙක් හරි කන්නේ නැති කියලා හිතා. තුන්වෙනි දවසෙත් නෑ. දැන් දවස් තුනක්ම බඩගින්න.
හතරෙනි දවසේ කියනවා. එන්නේ මට කියලා දෙන්න. ඔව් ඔහොම යනවා. එතර නැහැ යරි ලස්සන ගාථා ටිකක් තියෙන්නේ මම මට මතකයි මම කියන්නම්කෝ තේරුම් ගන්න. ඉතින් ඊට පස්සේ මට මතකයි තිය දවස් 4ක් තිද්දි වගේ කමන්නේ දවස් කීයක් වුණත් ඉතින් ඊට පස්සේ බෝසතාන් වහන්සේට හිතුනේ මේ කවුද මගේ එක ගත්තේ තිබ්බේ නැහැ නේද කියලා තරහ ඇති නිසා මේ කට්ටිය ගෙන්නුවේ නේ. ඒතුව මගෙන් මෙයාලට මොකක් හරි වැරද්දක් කියලා අදන්නේ. ඒක නිසා මට මේ කොටස තියන්න නැතුව ඇති කියලා gediye geluwa. කට්ටිය වෙනස් කරා. වෙනස් කරලා ඇහුවා පින්තුණී මෙහෙම මගේ ආහාර වේල තිබෙන්නේ නැහැ දැන් දවස් කීපයක්. මගෙන් ඔකට මොකක් හරි වැරද්දක් වුණාද? උඹේ ඔක්කොම කියනවා මං අහවල දවස් එහෙම තමයි ඒ කියන්නේ දවසින් දවස බාරගත්ත කට්ටිය තිබ්බ කියලා කියනවා. ඉතින් මේ ආහාර කොටස නැතුනේ කොහොමද මගෙන් කාට හරි වැරද්දක් වුණාද? කියනවා කවුරුත් එහෙම වැරද්දක් නැහැ. එහෙනම් මේ අපි අතර කෙනෙක්ම තමයි එහෙනම් ඒක අරන්නේ තියෙන වෙන කවුරුත් නැහැ. ඊට පස්සේ කියනවා කට්ටිය කියනවා එහෙනම් අපි සාප කරගන්න මේ ආහාර ටික කවුරු හරි ගත්තනම් එයාට සාප වේවා කියලා අපි සාප කරගමු කියලා කිව්වා. කියලා ඉවරලා බෝසතාන් වහන්සේ සාප කරනවා මේ ආහාර කොටස මම අරගෙන බොරුවට නැහැ කියලා කියනවනම් මට එහෙම ඔක්කොම මතක නෑ. හරි ලස්සන ඒක දවසක අපි කියවු. බෝසතාන් වහන්සේ කියනවා මම මේ රාජ්‍යයටම අධිපති රජතුමා වෙන්න ඕන එහෙම උනොත් සියලු කාමයන්ගෙන් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕන. දරුවෝ ගොඩාක් ලැබුණු කෙනෙක් වෙන්න ඕන. බිරිඳවරු ගොඩාක් ඉන්න කෙනෙක් වෙන්න ඕන. සියලු කාමයන්ගෙන් කිසිවක් අඩුවක් නැති කෙනෙක් වේවා මම මේ දාන මේ කෑම වේලා අරගෙන ගත්තේ නැහැ කියලා බොරු කියනවා නම් මට ඒ කරාපු බොරුව හේතුවෙන් අර විදිහට කාමයන් ලැබෙන්න ඕන කියලා සාප කරනවා. ඈ ඔහොම නංගිලත් සාප කරන්නේ ඒවම තමයි. මට අරව ලැබෙන්න ඕන කාම දේවල් ලැබෙන්න ඕන මම මෙහෙම කරා. අනිත් කෙනත් සාප කරනවා. අනිත් කෙනත් සාප. ඊළඟට එතන ඉන්නවා රිලවේ. රිලවුන් බලාගන්නේ කවුද? අහුගුණ්ඩේ. ඔව් අහුක් අහිකුණ්ඩකෙක්ගෙන් නිදහස් වෙලා ආපු රිලවෙක් ඉන්නවා. එයාත් දැන් මෙතන ඉන්නවා. එයත් සාප කරනවා මේ කොටස මම කෑවනම් ඈ මම කෑවනම් එයා රිලවෙක් විදියට ඉපිදිලා අහුකුණ්ඩකයට අහුවෙලා ඈ සර්පයා ළඟට යවනවා ඕටුවකින් ගුටි කනවා එහෙමම ඉන්නම ලැබේවා කියලා සාප කරනවා. එහෙම කර එහෙමම දුක් විඳින්න ලැබේවා කියලා සාප කරනවා. ඊට පස්සේ ඇතෙකුත් ඇවිල්ලා ඔහොම සාප කරනවා. මේක මට මතක නෑ. ඊට පස්සේ හරි ලස්සන එකක් තියෙනවා මේ එතන හිටපු රුක්ෂ දේවතාව කෙනෙකුත් සාප කරනවා. ඒ රුක්ෂ දේවතාව සාප කරන්නේ මෙහෙමයි. මේ ආහාර කොටස මම හොරකම් කරා නම් මම හාමුදුරු කෙනෙක් වෙන්න ඕන. හාමුදුරු කෙනෙක් වෙලා අවුරුද්දකට පන්සලේ එක කොටසක් විතරක් හදන්න පුළුවන් වෙන්නේ. ජනේලයක් විතරක් හදන්න පුළුවන් වෙන්නේ. ඔහොම මුළු ජීවිත කාලයෙම පන්සල හද හද විතරක් ඉන්න ලැබේවා. බඩ භාවනා කරන්න අවස්ථාවක් නොලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. බලනකොට එයා පෙර ජීවිතේ කාමඳුරු කෙනෙක්. බඩ භාවනා කරන්න වෙලාවක් තිබිලා නැහැ. ආරාම හදාදී ඉන්නවා. මමත් ඒ ඉඳන්නේ. එතකොට මේ Tamanට දඩුවමක් විදියට බලන්නකො. සාප කරගන්නේ කාමියෝ ඉල්ලලා. ඊළඟ සක්‍රදේවින්දට මේක මේ හිතා ගන්න බැරුව ඇවිල්ලා අහනවා මොකද කියලා. එතකොට කියනවා මේ කාමියෝ නිසාම තමයි මහත් දුකයි. ඒකයි ඒව ඉල්ලන්නේ. කාමිය ලැබෙනවා කියලා කියන්නේ මිනිස්සයා විනාශුනා හා සමානයි. ඒතුළු බලන්නකෝ එයාලා හිතන විදිහ. අපි නම් කොහොමද? කාමිය හොයන්නම දඟලනවා.
නේ මම ඒක වෙන දවසක හරි ලස්සනට කියන්න හරි ලස්සන ගාථා ටිකක් එක තියෙනවා මේ ඒක අපි වෙන දවසක හරියටම සාකච්ඡා කරමු ඉතින් බලන්නකෝ මේ කාමයේ තියෙන ආදීනව දරුවෝ ගොඩක් ලැබෙනවා කියන එක බිරිඳෑවරු ගොඩක් ලැබෙනවා කියන එක යාන වාහන ගොඩක් ලැබෙනවා කියන එක මහා රාජ්‍යයක අධිපති වෙනවා කියන එක මහා ධනෙ ඇති කෙනෙක් වෙලා ඉන්න එක සුන්දර දෙයක් නෙමෙයි කියලා කියනවා අසුන්දර දෙයක් දුකටපත් වෙන දෙයක් ඇයි ඒ අපි කතා කරන්නේ නේද කාමයේ හරියට රුක්ක පලූපමා කාම පල තියෙන ගහක් වගේ ඒක ලබා ගන්න ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා ගල් වලින් ගහනවා පොළ වලින් ගහනවා නේ හැමෝම ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ රජ කෙනෙක් වුණාම ගොඩක් කට්ටිය තමන්ව විනාශ කළ රජ වෙන්න බලාගෙන ඉන්නේ නේද ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති මොකක්ද හිත්වා ජය පරාජය ජයං වේරම් පසවති ජයගත්ත කෙනා වෛරෝ හදලා දුක් විඳිනවා ජයගත්තාම එයාට වෛරකාරයෝ ගොඩක් ඇති වෙලා එයා දුකටපත් වෙනවා දුක්ඛං සේති පරාජිතෝ පරාජුන කෙනා අනේ මම පරාජුණානේ මට මේක නැතුණානේ අරක නැතුණානේ කියලා දුක් වෙනවා උපසන්තෝ සුඛං සේති ජය පරාජය දෙකම අතහැරලා කාමයේ උකරී ඇල්ම අතහැරලා ඉන්න කෙනා සුඛං සේති සැපසේ නිදා ගන්නවා හිත්වා ජය පරාජයන් ජය පරාජය දෙක අයින් කරනවා නේද කෙනෙක් ජයග්‍රහණේ ලැබුවොත් වෛරකාරයෝ හදාගෙන හරියට නිදා ගන්න බෑ කොයි වෙලේ මාව පැහැරගෙන ඉන්න මගේ ධනෙ පැහැරගෙන ඉන්න කියලා බයෙන් තැති ගැනීමෙන් ඉන්න වෙනවා පරාජය වෙච්ච කෙනා අනේ මං පරාජුණානේ කියලා පසුතැවිලා දුකටපත් වෙනවා හැබැයි කාමයන් අතහැරලා කාමයල්ම අතහැරලා ඉන්න කෙනා උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජය ජය පරාජය දෙක අතහැරගත්ත කෙනා බොහොම සැපසේ වාසය කරනවා ඉතින් අපි හිතුවට මේ කාමයෝ කියලා කියන්නේ හරි සුන්දර දෙයක් වටින දෙයක් කියලා මේ ආශාවමනේ අපිට දුකටපත් කරන්නේ අරක කන්න ඕන මේක කන්න ඕන කිය කිය කියන්නේ මොකක් කියන නිසානේ මේවා දෙන්න වෙලා තියෙන්නේ අරහෙට යන්න ඕන මෙහෙට යන්න ඕන අරක ඕන මේක ඕන කියලා මේ ඉල්ලන්නේ කවුද කාමයෝ රාගය ඒව ලැබෙන්නේ නැතු වුණාම මොකද වෙන්නේ ද්වේෂය ඉතින් බලන්නකො සතුටෙන් ජීවත් වෙන්න බෑනේ ජීවිතේ කාමයෝ කියලා කියන්නේ හරිම භයානක දෙයක් ඈ ලැබුවු ලබා ගන්න බැරි වුණත් දුකටපත් වෙනවා ලැබුණාමත් දුකටපත් වෙනවා මේ හැම යුද්ධයක්ම හටගන්නේ මොනව නිසාද? කාමයෝ බෙදා ගන්න. ජනාධිපති වෙන්න දාගන්නේ මොකක් නිසාද? කාමයෝ බෙදා ගන්න. මේ කාම ඇල්ම නිසා තමයි මේ හැම දුකකටම අපි මුහුණ දෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඉතින් ඒකටපත් වුණාම අපිව ගහගෙන යනවා. නේද? කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජාව. මේ මේ ඕගයන්ටපත් වෙනවා. අපි යට වෙලා ඉන්නේ ගැලවෙන්න බෑ තවත් ජාතියකේ තියෙන බෝසතාණන් වහන්සේට තමන්ගේ රාජ්‍යයේ කියන්නේ රාජ කුමාරයෙක් මෙයා ශිල්ප ඔක්කොම ඉගෙනගෙන එනවා ඉගෙනගෙන එනකොට එයා බලනවා එයාට මේ රාජ්‍යයේ රජකම ලැබෙන්නේ තව සහෝදරයෝ ගොඩක් ඉන්න නිසා ඊට පස්සේ මෙයා ශාස්ත්‍ර කියන තැනකින් ගිහිල්ලා අහනවා මට රජකමක් ලබන්න පුළුවන් කොහොමද කියනවා මේ රාජ්‍ය ලබන්න බෑ ගොඩාක් දුරකනක රාජ්‍යයක් තියෙනවා ඒක ඔයාට ලැබෙනවා එතකොට කියනවා හරි මං එහෙනම් ඒක ගන්නවා හැබැයි ඔයාට ආරක්ෂාවක් ඕන එතනට යන්න නම් ඔයාට ආරක්ෂාවක් තියෙන්න ඕන ආරක්ෂාවක් තිබ්බේ නැත්නම් ඔයාට ඒ රාජ්‍ය ලබන්න බෑ මොකක්ද ආරක්ෂාව මොකක්ද අනතුර රූප ශබ්ද සුවඳ රස ස්පර්ශ මේ වලින් තමයි ඔයාව දැහැගන්නේ දැන් හතුරු පිටි
මේ නිකං එනකොට අපිව අපිට තේරුම් ගන්න පුළුවන්. කාමයෝ ඉදිරියේ එද්දි දිවුරුම් ගන්න බෑ. අන්න ඒක ඒක භයානකත්වය. කතුර එනකොට තේරුම් ගන්න පුළුවන්. නේ? කාමයන් විදියට එද්දි තේරුම් ගන්න බෑ. නේ? දැන් ලොකු ලොක්කොම පරාජ කරගන්න යොදා ගන්න එක්කෝ ගෑනු ළමයෙක් නැත්තම් තවත් දෙයක් කොහොමම යොදා ගන්නවනේ. එහෙම යොදා ගන්නවා. එතකොට මේ කාමයෝන්ගෙන් එනකොට එයා අහු වෙනව දන්නේම නැහැ. ඒ යෝගිට අහු වෙලා දන්නේම නැහැ. ඒ නිසා අර සතුරුන්ට එක්ක ජයග්‍රහණය කරන එක ලේසි. සාමාන්‍ය සතුරු විදියට මිනිස්සු විදියට එනකොට ජයග්‍රහණය කරන්න ලේසි. හැබැයි කාම විදියට ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප ස්පර්ශ විදියට කාමයේ ඔද්දි හොයාගන්න බෑ. ඒ තමයි අපේ භයානකම හතුරෝ. අර ගරිල්ලා ප්‍රහාර කියන්නේ. ගරිල්ලා ප්‍රහාර කියන්නේ මොනවද? හැංගිලා තමයි පහර දෙන්නේ. ඒ වගේ තමයි මේක එන්නේ වෙනස්ම ස්වරූපෙන් අපි දන්නේ නැහැ. අපි අහු වෙලා. ඕකටියත් පරාජය වෙලා දින්නේ. නේ? කාමයන්ට අහු වෙලා ඕගයක් අහු වෙලා නැද්ද? කාම ඕගෙට අහු වෙලා ඉන්නේ ගොඩක් අය. කාම ඕගයන්ට අහු වෙලායි. ආයෙත් අහු වෙන්නේ නැතුව ඉන්න එක තමයි කරන්න වෙන්නේ. අහු වෙන එකෙන් බෑ අයින් වෙන්න දැන්. ඉතින් මොකද වෙන්නේ? මෙයා කියනවා හා හොඳයි කියලා. එහෙනම් කියන ඔයාගේ ආරක්ෂාව තමයි ඇස පරිස්සම් කරගන්න. කන පරිස්සම් කරගන්න. නාසය පරිස්සම් කරගන්න. දිව පරිස්සම් කරගන්න. කය පරිස්සම් කරගන්න කියලා. ඒවල ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අවශ්‍ය රූපයක් විතරක් ගන්න. ඒව පස්සේ යන්න එපා. අවශ්‍ය ශබ්දයක් විතරක් ගන්න. ඒකේ පස්සේ යන්න එපා. ඒවල ඇලෙන්නේ ගැටෙන්නේ යන්න එපා. සුවඳ ගන්න තමන්ට අවශ්‍ය දේ විතරක්. ඒව පස්සේ යන්න එපා. ඒවල ඇලෙන්නේ ගැටෙන්නේ යන්න බදා ගන්න එපා. රස පස්සේ, ස්පර්ශ පස්සේ යන්න එපා. පෙනුනා නම් පෙනුනා විතරයි. එතනින් නවතින්න. ඇහුණා නම් ඇහුණා විතරයි එතනින් නවතින්. සුවඳ දැනුණා නම් දැනුණා විතරයි එතනින් නවතින්. රස දැනුණා නම් එච්චරයි එතනින් නවතින්න. කයට ස්පර්ශ දැනුණොත් එතනින් නවතින්. ඒ ආරක්ෂාව අපි තියාගෙන නැත්තම් අපි කාමෝගෙට පත් වෙනවා. ඉතින් මේ රජතුමා, මේ රාජකුමාරයා හිතුව බෝසතාණන් වහන්සේ හරි. මම ඒ ටික පරිස්සම්. ඒතර කිව්වා ඔයා මේ ටික පරිස්සම් කරගත්තොත් ඔයාට සියලු සම්පත් ලැබෙනවා. සියලු ආරක්ෂාව ලැබෙනවා. ඉතින් දැන් රාජකුමාරයා යන්න ලෑස්ති වෙනකොට එයාගේ යාළුවෝ පස් දෙනෙක් කිව්වා මමත් අපිත් එනවා ඔයත් එක්ක. නෑ නෑ මේ ගමන එක ලේසි පාසු දෙයක් නෙමේ. යක්ෂයෝ ආදී ඉන්න බොහොම කාන්තාරවල ගමන් කරන්න වෙනවා. අපි බොහොම ආරක්ෂාව සම්පන්නව යන්න ඕනේ. නෑ නෑ කිව්වා මට හොඳට දුනු ශිල්ප පුළුවන්, කඩු ශිල්ප පුළුවන්. එතකොට කියන ඔය ශිල්ප දැනගෙන මේ ගමන යන්න බෑ. නෑ නෑ අපි මැරෙන්න හරි කමන්නේ එනවා කියලා කිව්වා. ඉතින් බැරිම නිසා කිව්වා එහෙනම් ඕ කට්ටිය ආරක්ෂාවක් කරගන්න ඕනේ. එක එක ලස්සන ලස්සන රූප දකින්න පුළුවන්, ඒවල බැඳෙන්න යන්න එපා. ලස්සන ලස්සන ශබ්ද ඇහෙන්න පුළුවන්, ඒවල බැඳෙන්න යන්න එපා. සුවඳ දැනෙන්න පුළුවන්, ඒව පස්සේ යන්න එපා. රස දැනෙන්න පුළුවන්, ඒව පස්සේ යන්න එපා. කයට ප්‍රේමනාප ස්පර්ශ දැනෙන්න පුළුවන්, ඒව පස්සේ යන්න නැතුව ඉන්න පුළුවන් නම් අවසානයක් වෙනකන් යන්න පුළුවන්. හැබැයි ඒකට ඕ කට්ටිය අහුනොත් ඔයාට මරණයට පත් වෙන්න වෙනවා කියලා. ඒක උදාහරණ දෙතුවා හොඳයි. ඕක මොකක්ද? අපි එහෙම අහුවෙන්නේ නැහැ කියලා බලන්න. එහෙමනේ කියන්නේ නේ. අපේ ලං කෙලස් නැහැ හඳුර. මේ අපිට නම් ওই කිසි දෙයක් නැහැ හඳුර. අවස්ථාව ලැබුණා තමයි බලන්න ඕනේ. ඔය ඇංගිලා තියෙන ඒවා ඔක්කොම එළියට එනවා. නේද? ඒ හැංගිලා තියෙන ඔක්කොම එළියට ඇවිල්ලා. හරි.
නැත්තේ දැන් මේකක් කියන්න පිටත් වුණා. යනකොට එක කාන්තාරයකින් යනවා. කාන්තාරයකින් යනවා. මේ යක්ෂණිය වගේක් ඉන්නෝ ඒ කාන්තාරේ. ඒ කට්ටිය බැලුවා මේ කට්ටියම නිදි කරලා එක එක දේවල් වලින් අල්ල ගන්න භයානක ශබ්ද දැම්මා යෝ මේවට. හරි ගියේ නැහැ. අල්ල ගන්න බෑ. ඊට පස්සේ මොකද කරේ? ලස්සන කාන්තාව විදියට පේන්න ගත්තා. බෝසතාන් වහන්සේ දැක්ක බෝසතාන් වහන්සේ ඇස සංවර කරගත්තා. යා. ඔතන හිටිය ඔය පස් දින අතර යාළුවෝ අතර රූප වලට හරීම කැමති. නේද? හොඳට නැටුම් ගැයුම් බලලා ඇස පිනවන කෙනෙක්. නේද? හොඳට ටීවී එකේ වගේ චිත්‍රපටි බලලා හුරු කෙනෙක් ඉන්නේ. ඈ? හොඳට ඇස පිනවන්න කැමති. අනිත් ඒවා නෙච්චර කැමත්තක් නෑ. දැන් අර ලස්සනට යක්ෂණිය ලක්ෂණ විදියට එනකොට මොකද වුනේ? ඒ ඇහැ පිනවන්න පුරුදු වෙච්ච කෙනා කිව්වා මේ කුමාරයේ පොඩ්ඩක් ඉස්සරහට යන්න මට පොඩි අපහසුතාවයක් තියෙනවා ඈ කාර්යයක් තියෙනවා කරගන්න ඔකත් එහි මීට යන්න මම එන්නම් කියලා. එහෙම නැවතිලා මොකද කරේ? අර රූප පස්සේ ගියා. යක්ෂණියන්ට අහුවෙලා මරණයට පත් වෙනවා. ඊට පස්සේ රූප වලින් දැන් ඒ කට්ටිය වල්ලා ගන්න බෑ. ඊට පස්සේ මොකද කරේ? ලස්සන සංගීත වාදනය කරන්න ගත්තා. බෝසතාණන් වහන්සේ ඉදිරින් දැකත් දැන් ආරක්ෂාවක් වුණා හතුරු වෙනවා. දැන් ආරක්ෂාවක් ගන්නට ඕන කියලා කන සංවර කරගත්තා. හැබැයි එතන හිටිය හොඳට සිංදු අහන්න ඈ හොඳට මිහිරි ශබ්ද අහන්න නිතරම කන පිනවන්න පුරුදු කරගත්තා කෙනෙක්. එයා මොකද කරේ? එයාටත් ඔන්න ටොයිලට් බර හැදුනා. එයත් කිව්වා ඔකට ඉස්සරහට යන්න මම එන්නම්. එයත් සද්ද පස්සේ ගිහිල්ලා මරණයටපත් වෙන්න සිද්ධ වුණා. බොස්තන් වහන්සේ දන්නව වෙනදී කිව්වනේ තින්නේ වළක්වන්න බෑ. ඊට පස්සේ බැලුවා මේ දැන් රූපයෙන් සද්දෙන් මේ කට්ටිය වල්ලා ගන්න බෑ. හොඳ සුවඳ වර්ග දාන්න ගත්තා. නිතරම සිංක් ගහගෙන සුවඳවත්ව ඉන්න කැමති කට්ටිය අහු වෙන තැන. නේ? ඉතින් හොඳ සුවඳ වර්ග දාන්න ගත්ත බෝසතාණන් වහන්සේ තේරුම් ගත්ත මේ මායයා. මේ හතුරෝ. ඒ නිසා මොකද කරේ? නහය පරිස්සම් කරගත්තා. නහය සංවර කරගත්තා. සුවඳක් සුවඳක් කියලා. ඉතින් එහාට ඒක ඇලෙන්න බැඳින්න කියේ නෑ. එතන හිටියා නිතරම ওই සෙන්ට් ගහගෙන සුවඳ විලවුන් ගාගෙන සුවඳට නිතරම කැමති කෙනෙක්. ඈ? නහය නිතර පිනවන කෙනෙක්. බලන්න ඕකත් යහුවෙන්නේ කෝකෙන්ද කියලා. ඉතින් මේ මිනිස්යාටත් අර විදියට අපහසුයක් ඇති වෙලා කිව්වා ඔකට හිමීට යන්න අපි එන්නම් කියලා. ඉතින් එයත් ඒ පස්සේ ගිහිල්ලා මරණයට පත් වුණා. ඊට පස්සේ රස ජාති කෑම බීම තියෙන තැනක් හම්බුණා. පළතුරු අරෝමියම තියෙන තැන. ඉතින් මෙතන ඉන්නවා නිතරම කන රස හොය හොය යන කෙනෙක්. ඈ? ඔව්. මොකද උනේ? එයාටත් අපහසුයක් ආවා. පොඩ්ඩක් ඉඳලා එන්නම් කිව්වා. එයා කෑම කන්න ගිහිල්ලා මරණයට පත් වෙන සිද්ධ වුණා. ඊට පස්සේ තව එක්කෙනෙක් හිටියා. එයා ස්පර්ශයට බොහොම කැමති. ඉතින් ඊට පස්සේ ස්පර්ශ සාගත දේවල් ඇති කරා. ඒ මිනිස්සුත් අතර වෙලා ඒකින් විනාශයට පත් වුණා. ඒතර බෝසතාණන් වහන්සේ හිතුව මේ කට්ටිය අනිවාර්යෙන්ම මේ ඇස කන නාසය දිව ශරීරය සංවර කරගත්තේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම දුකට පත් වුණා කියලා තේරුම් ගත්තා. එතන යක්ෂණියක් හිටියා බැලුවා මොන ක්‍රීකෙමෙක්වත් මෙයාව අල්ලගන්න බැහැ. ඉතින් අපිව අල්ලගන්නව නම් අල්ලගන්න පුළුවන් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. නේද? ගෑල් ළමයෙක් වුණත් කොල්ලෙක්ව අල්ලගන්න පුළුවන් ওই ටිකෙන්නේ. එක්ක හොඳට ඇඳගෙන ඇවිල්ලා ඇහෙන් අල්ලගන්න පුළුවන්. නැත්තම් මිහිරිව සින්දුවක් කියලා හරි මොනා හරි ශබ්දයෙන් අල්ලගන්න පුළුවන්. ඈ? ওই මොනා හරි සුවඳ ගහගෙන, සෙන් ගහගෙන ආවා මේකෙන් අල්ල ගන්න පුළුවන්.
නැත්නම් රස කෑම ටිකක් හදාගෙන ඇවිල්ලා දීලා ඒකෙන් අල්ලගන්න පුළුවන්. එක්ක වතල්ලා හරි මොන හරි ස්පර්ශයක් කරලා ඒකෙන් අල්ලගන්න පුළුවන්. මේ ඕකට අහුවෙන්නේ නැත්නම් අවදාවත් තමන් දුකටපත් වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඕක කට්ටේ මේ කාමයන්ට අහුවෙලා නම් අහුවෙලා තියෙන්නේ ඕක සංවර කරගත්තේ නැති නිසාම තමයි. බලන්නකො මීට කලින් භාවනා කරලා හිටියා. ඈ මං නම් මහාන වෙන්න කලින් මෙලෝ භාවනාවක් කරලා තිබ්බේ. ඈ මොන කර්මයකට මහාන වෙන්න ආවද මං? කුසල් කර්මයක මං කියන්නේ කර්මය කිව්වම අකුසල් කර්මය කියලා හිතන්නේ. ඔව්. එතකොට මොකද වුනේ? බෝසතාන් වහන්සේ තමන් හොඳට සංවර කරගෙන ගියා. දැන් අර යක්ෂණිය පස් එක යක්ෂණියක් පස්සෙන් මෙනව ලස්සන ගෑනු කෙනෙක් තිබිලා. බෝසතාන් වහන්සේ දැනගත්ත මේ යක්ෂණිය. ඇවිටිලි කර කර එනවා. නට නට එනවා. ඈ කෑම දෙන්න යනවා. නොඑක් දේවල් අතාලන්න යනවා. බෝසතාන් වහන්සේ කිසි දෙයකට අහු වෙන්නේ නැහැ. ඔහොම යනකොට යනකොට අර රාජ්‍යයේ තියෙන තැනකට ගියා. එතන කඩව නිකන් අර මනුස්සය නවතින තැන් වලට මොකද කියන්නේ අම්බලමනේ. අම්බලමක් තිබ්බා. දැන් රෑ වෙලා නිදාගන්නවත් බැ. දැන් අර ගෑනු කෙනා යක්ෂණියක් පස්සෙන් එනවා ගෑ කාන්තාවක් වගේ ලස්සන. මොකද කරේ පිරිත් නූල ඔන්න බලන්න ඒකෙත් තිබලා තියෙනවා. පිරිත් කේකිය පිරිත් නූලක් වටේට ඇද්දා. ඉතින් යක්ෂණියට ඇතුළට ඉන්න බෑ. යක්ෂණිය එළියට වෙලා ඉඳගෙන හිටියා. අර ඇතුළට වෙලා පිරිත් කේකිය ඉන්න. ඇතුළට වෙලා පිරිත් කේකිය ඉන්න. මිනිස්සු ඇවිල්ලා ඔයා මොකද එළියට වෙලා ඉන්නේ කියලා කිව්වම අර මගේ මහත්තයා එයා මාත් එක්ක තරහ වෙලා මට ඇතුළට එන්න දෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අර මිනිස්සු මේ බෝසතාන් වහන්සේකින් අර කට්ටිය අහන මොකද මෙච්චර ලස්සන ගෑනු කෙනෙක් අහක දාන්න යන්නේ. එතකොට කියනවා නෑ නෑ ඔය මේ කාන්තාවක් නෙමෙයි යක්ෂණියක්. ඒ නිසා මං නම් ඔබට අහුවෙන්නේ නෑ කියලා කියනවා. ඉතින් එදා කොහොම හරි උදේ පාන්දර රජතුමා යනවා නගරේ බලන්න එතපිටි. දැක්ක මේ ලස්සන ගෑනු කෙනෙක්. ඇමතිවරයාට කනට ලංකල් ලැබුවා. අර ගෑනු කෙනාට ස්වාමියෙක් ඉන්නවද නැද්ද කියලා බලලා ඉන්න කියලා. ඔන්න බලන්න. ඊට පස්සේ ගිහින් බලනකොට මේ අර යක්ෂණියෙන් ඇහුවාම ඔයාගේ මහත්තයා කොහෙද කියලා. අර මේ ඇතුළට ඉන්නේ. එයා මාත් එක්ක තරහ වෙලා මට එන්න දෙන්නේ ළඟට කියලා කිව්වා. ඉතින් රජතුමාට ඕක ගිහින් කිව්වා. ඉතින් රජතුමා කිව්වා ඉතින් හරි හොඳයි. ඈ එයාට ඕන නැත්නම් මට හොඳයි කියලා මට හොඳයි නේ කියලා මාලිගාවට අරන් එන්න ගියා. එතකොට කිව්වා අරයා ඔය යක්ෂණියක් බලාගෙන මගේ මේ නෝනා නෙමෙයි. ඊට පස්සේ අරයා ඔයාට මාව පානම් මම හරි යනවා රජතුමා ගාවට කියලා ඊට පස්සේ ඉතින් අරයා ගිහින් මේ ඊට පස්සේ ඉස්සර මම මහාන වෙන්න ආපුවාම මෙහෙට ලොකු හාමුදුරන්ගේ ෆෝන් එකට කතා කරනවා යාළුවෝ ඥාති කතෝලික කට්ටියෙන් ගොඩක් ඉන්නේ. උඹට පිස්සුද? ඈ මේ ඔක්කොම දියෝ ගිහිල්ලා ඉන්නේ. ඈ මට කියනවා මං අරක අරන් දෙන්නම් නුඹ ඒක අරන් දෙන්නම් මට කියනවා එන්න කියලා ගෙදර. ඈ කැම්පස් එකේ යාළුවෝ පිස්සුගේ යාළුවෝ කතා කරනවා ඉතින්. ඈ අක්කත් තියෙනවා අරක දෙන්නම් මේක දෙන්නම් මම ගත්තේ. ඒ දවස්වලදී මට එහෙම අවබෝධයක් නැහැ ඉතින්. මම දන්නේ මොන කර්මයකට හිටියද කියලා. ඔව් කුසල කර්මය. ඈ ඉතින් මොකද උනේ රජතුමා අරන් ගියා. රජතුමා අරන් ගියාට පස්සේ රජතුමා මෙයාව අගමෙහෙසී කරා. ඊට පස්සේ අගමෙහෙසී කිව්වා රජතුමා ළඟට ගිහිල්ලා රජතුමනි මට සමහරක් වෙලාවට රැයට පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඉන්න ඕන මං හරි ආසයි. ඒ නිසා මට ඕන වෙලාවක මේ රාජ්‍ය අරින්න එළියට යන්න අවසර දෙන්න කියලා. ආ කමන්නේ හොඳයි කියලා දුන්නා. රැය වෙද්දි මොකද කරේ? කට්ටිය ඔක්කොම නිදාගත්තට පස්සේ දොරවල් ඔක්කොම ඇරලා යක්ෂ සේනාව ඔක්කොම ඇතුළට අරගෙන
වහල මාලිගාවේ ඉන්න ඔක්කෝම මැරුවා. කයව විනාශ කරා. මිනිස්සුයි ඇවිල්ලා ඊට පස්සේ උදේ ඇවිල්ලා කතා කරනවා කවුරුත් නෑ. දොරවල් කඩලා බැලුවා. බලනකොට ඔක්කෝම විනාශ වෙලා. නේ. ඊට පස්සේ තමයි අර කෙනාගේ වටිනාකම තේරුම් අරගෙන මෙයා බොහොම බුද්ධිමත් කෙනෙක් මේ රජතුමා නිසා අපිත් විනාශ වෙන්න ගියා සමහරක් වෙලාවට. මේ කාමයෙන් ඇල්මේ ඇල්ම තියෙන කාමයේ ප්‍රාර්ථනා කරන කාමයේ වැසගත්ත රජ කෙනෙක් හිටියොත් එහෙම එයා නිසා ඒ වටේ ඉන්න රටවැසියන් විනාශ වෙනවා. ඒ ඕකෙට අහු වෙනවා. ඒ නිසා මෙයා කවදාවත් ඒ කාමෝගෙට අහුන්නේ නැහැ කියලා කුමාරයාව ගෙනල්ලා රජතන්ත්‍රය දුන්නා. දැන් අපටත් උනේ ඒකනේ නේ. කාමයේ ප්‍රාර්ථනා කරන කාමයේ හොයන මිනිස්සෙක් ජනාධිපති කරාට පස්සේ එයා කාමයේ හොයන්න යනකොට එයා සැඩපහඩට අහු වෙනකොට අපි අහු වෙලා ගියා. ඒ නිසා කවදාවත් හිතන්න එපා කෙලස් තියෙන මිනිස්සෙක් රජකම් කරවලා ජනාධිපති කරවලා අපට සැනසීමක් ලැබෙයි කියලා. කාමයන් හොයන කාමයන්ගේ පස්සේ යන තරහ වෛර ක්‍රෝධයෙන් ඉන්න කෙනෙක්ව රජකම් කරොත් ඒ යටතේ ඉන්න හැමෝම මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ කාමයෝ කියලා කියන්නේ ඒ වගේ අතිශයින්ම භයානක තත්ත්වයක්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ කාමයන්ගෙන් ටික ටික හරි අයින් වෙන්න. ඇලීමෙන් ටික ටික හරි දැන් ඉඳන් අයින් වෙන්න පුරුදු කරගන්න. ඔය දරුවෝ වේවා, ගෙවල් වේවා, යාන වාහන ඔක්කොම අතහරින්න වෙනවන්නේ. නේද? ඒක නිසා දැන් ඉඳන් ටික ටික පුරුදු කරන්න. පරිත්‍යාගයේ තමයි කාමයන්ගෙන් අයින් වෙන්න තියෙන පළවෙනි කාරණේ. පරිත්‍යාග කරන්න. නේ? පරිත්‍යාග කරන්න. ඒවල ආදීනව මෙනෙහි කරන්න කාමයන්ගේ. සතර අපාය දුක මෙනෙහි කරන්න. නැවත නැවත ඉපදීමේ දුක මෙනෙහි කරන්න. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක මෙනෙහි කරන්න. කාමයන්ගේ තියෙන ආස්වාදයේ කොච්චරද කියලා මෙනෙහි කරන්න. ආදීනවේ කොච්චරද කියලා මෙනෙහි කරන්න. ඒ කාමයන්ගේ මිදුනහම ලැබෙන සැපය ගැන මෙනෙහි කරන්න. තේරුණා? එතකොට තමයි අපිට සැනසීමක් ලැබෙන්නේ. නැත්තම් කාමයන් කෙරෙහි ඇල්මක් තියෙන අපි කාමයේ හොයන්න ගියාම අපිත් විනාශ වෙනවා. අපි වටේ ඉන්න කට්ටියත් විනාශයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි කාමයන්ගේ තියෙන ආදීනව පැත්තක් තමයි අද කතා කරන්නේ. හරියට මල් කාරයෙක් මල් හොය හොය රැස් කරනවා වගේ අපි කාමයන් එහෙන් මෙහෙන් හොය හොය රැස් කර කර යන එක නම් අපි මේ ජීවිතේ කරේ. හරියට නිදාගත්ත ගමක් මහත් වූ සැඩපහරකට අහු වෙලා විනාශ වෙලා යනවා වගේ අපි දන්නේ නැතුවම කාමයන්ට අහු වෙලා සසර දුකටපත් වෙන්න ගමන් කරන්න සිද්ධ වෙනවා. උප්පානිහේව පචීනනන්තං බ්‍යාසන්තමර සන්නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු රාජාන ගච්ඡති. තේරුණා? ඉතින් ඒක නිසා වුණා හොඳට හිතර ගන්න පිමුතු. කාමයන් කෙරෙහි ටික ටික හරි අයින් වෙන්න පුරුදු කරගන්න. නේද? අපි මේ දුකටපත් වෙන්නේ ඉල්ලනකොට දෙන්න දේවල් නැති නිසා නෙමෙයි. මේ ඉල්ලන නිසායි දුක. තේරුණාද මම මේ කියන්නේ? මේ අපේ හිතේ තියෙන කාම ඇල්මයි මේ දුක ඇති කරන්නේ. මට අර කොන මේ කොන කියකිය ඉල්ලන නිසානේ මේව දෙන්න වෙන්නේ නේ. නේ? තරහ වෛරේවා මෙතනින් එන නිසානේ ඒව ගහගන්නේ මරාගන්නේ. එහෙනම් අපි මේ ඇතුළේ තියෙන අපි මේව දිදී ඉන්නවට වඩා පුළුවන් තරම් මේ ඇතුළේ තියෙන මේ ඉල්ලන ගතිය නැති කරන්න බලන්න. ඉල්ලන ගතිය නැති කරාම නැවත හටගන්නේ. අඹ ගහේ යතු කොච්චර කපලක් හැවුවත් ඉවරයක් වෙන්නේ නැහැ. දැන් ලොකහාමුදුරු අර අපේ ඒරත් අයියට කියලා ඉතින් මේ වැඩ කරන අයියට කියලා ඉතින් සතියකට සැරයක් මාසෙකට සැරයක් තනකොළ කපනවා, අරක කපනවා, මේක කපනවා, ගස් ටික කපනවා. අඹ ගහේ යතු කපනවා. බැහැ ආයෙත් එනවා. ආයෙත් පඩි දීලා කපන්න. ඉතින් ඒ වගේ මේ නිකන් කප කප ගිහිල්ලා වැඩන්නේ නෑ. මුලින්ම උගුරලා දාන්න වෙනව නැත්තම් මේක ඉවර කරන්න බෑ. මේකට දීලා බෑ. නේද? ඉල්ලන ගතිය නැති කරන්න ඕන. ඔව්.
ගස්කොළන් වලට ඒ රීතිය හොඳයි නේද? අපේ මනස ගත්තොත් මේක සම්පූර්ණයෙන් අයින් කරන්න ඕන. නැත්තම් ආයිත් ආයිත් දෙනවා නේද? අපි කය වචන සංවර කරගෙන ඉන්න බලනවා, සිතුවිලි සංවර කරගෙන ධ්‍යාන උපදවන. හැබැයි අනුශය කෙලෙස් තියෙන නිසා මොකද වෙන්නේ? නැවත නැවත එනවා. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඕනේ. ඒක තමයි අවසානේ. ඒක නිසා ටික ටිකවත් කාමයන්ගෙන් මිදෙන්න පුරුදු කරගන්න. ඉස්සෙල්ලාම සීලෙන්, ඊට පස්සේ සමාධියෙන්, ඊට පස්සේ ප්‍රඥාවෙන්. ඉතින් සතිපට්ඨාන භාවනාවෙන් ওই තුනම වෙනවා. ඉතින් ඒක නිසා අපි අප්‍රමාදීව මේ ගැන හිතමු. මේ කය කියන්නේ මොකද්ද, හිත කියන්නේ මොකද්ද කියලා නිතර තේරුම් ගන්න උත්සාහ කරමු. වේදනාව කියන්නේ මොකද්ද, සිතුවිලි කියන්නේ මොකද්ද, මේ කය කියන්නේ මොකද්ද හොඳට දකින්න පුරුදු කරගන්න. මේ කය හොඳට බෙද බෙද බලන්න. සිතුවිල්ලක් එනකොට හොඳට බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. සිතුවිල්ලක් කියන්නේ මොකද්ද කියලා මෙනෙහි කරලා බලන්න. මෙච්චර කල් ඇති කරගත්ත සිතුවිලි වලට මොකද උනේ කියලා බලන්න. සැප වේදනාවට මොකද උනේ කියලා බලන්න. මෙච්චර කල් බලපු රූප වලට, ශබ්ද වලට, සුවඳ වලට, රස වලට, ස්පර්ශ වලට මොකද උනේ කියලා කල්පනා කරලා බලන්න. ඒව එකක්වත් නැහැ. ඔන්න ඔය විදිහට අපි භාවනාව කරන්න 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 අර කාමයන් කෙරෙහි තියෙන ඇලීම නැති කරලම දාන්න පුළුවන් කරගන්න. ඉතින් ඒක නිසා අපි මේ ජීවන්නේ බොහොම පුණ්‍යවන්ත ජීවිතයක් නේද? පුණ්‍යවන්ත ජීවිතයක්. මේ ලෝකයේ තියෙන සෑම රටකටම වඩා අපේ රට හරිම වාසනාවන්ත රටක්. දැන් ගොඩක් කට්ටිය මයින්නේ දියුණුවම ඉන්නේ කාමයන්ගෙන් නේ. කායික දියුණුව සහ මානසික දියුණුව කියලා දෙකක් තියෙනවා සම්පත්. ඒ පිටරට වල ඕන තරම් සැප සම්පත් තියෙන්න පුළුවන්. හොඳ පාරවල් තියෙනවා, හොඳ දේවල් තියෙනවා, ලස්සන මිනිස්සු ඉන්නවා, රට හොඳයි. හැබැයි ඒ කට්ටියට එච්චර සම්පත්තියක් ලැබුවට අධ්‍යාත්මික සැපයක් නැහැ. බුදුරජාණන් වහන්සේලා ගැස්සුණා, කල්යාණ මිත්‍රයන් ගැස්සුණා, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, නිවීමක්, සැනසීමක්, අධ්‍යාත්මික දියුණුවක් නැහැ. අධ්‍යාත්මික සම්පත්තියක් නැහැ යාළුවා. භෞතික වෙලෙයි දියුණුව. මොකද ඒ කට්ටිය කාමයන් ප්‍රාර්ථනා කරලා කුසල් කරා මිස නිවන ප්‍රාර්ථනා කරලා කුසල් කරගත්තේ නැහැ. නේ? හැබැයි අපි මේ වගේ දුකයි සැපයි සම්බරව තියෙන තැනක ඉපදුනේ ඇයි? අපිට මේ අපි පින් කරලා ප්‍රාර්ථනා කරේ අපට කල්යාණ මිත්‍ර සම්පatti ලැබේවා, ධර්මීය හඬ ලැබේවා, ධර්ම මාර්ගයේ ගමන් කරන්න ලැබේවා, නිවන් දකින්න ලැබේවා කියලා. ඉතින් අධ්‍යාත්මික පැත්ත අරමුණු කරගෙන පින් කරගත්ත නිසා තමයි අපට මේ වගේ රටක් ලැබුනේ. ඇයි ඒ? අපේ ධර්ම මාර්ගයේ යන්න අවශ්‍ය සියලු සම්පත් අපට ලැබිලා. අපි අධ්‍යාත්මික අතින් බැලුවාම හරිම කෝසක්. ඉතින් කවුරු හරි ගොඩක් කට්ටිය පිටරට ගිහිල්ලා ආවම කියනෝනේ, අපෝ මෙහෙම මොකද්ද හඳුරන්නේ? පිටරට කොච්චර සැපද? ඒක මම මෝඩ තමයි. අපි හරිම පොහසත් මිනිස්සු. බලන්න කො චෛත්‍යයක් බෝධියක් දැකලා පිනක් කරගන්න තියෙනවා. බණ ටිකක් කාලා හිත හදාගන්න තියෙනවා. ඒ සැපය වෙන කිසිම දෙයකින් ලබන්න බෑ. අනිත් එක අපි පින් කරේ නිවන් දකින්න කියලානේ. ඉතින් නිවන් දකින්න පින් කරා නම් සමබර ජීවිතයක් ලැබෙන්න ඕන. දුකයි සැපයි ආස්වාදයේ ආදීනම දෙකම මෙනෙහි කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕන. අනිත් එක අපි කාමිය ප්‍රාර්ථනා කරේ නේ. අපි ප්‍රාර්ථනා කරේ නිවන් මාර්ගය. ඉතින් ඒකට ඕන තරම් ලැබුණානේ. උදේ ඉඳන් හවස වෙනකම් බණ අහන්න තියෙනවානේ. ඈ බණ භාවනා කරගන්න පුළුවන්. මේ නිකන් කන්න දීලා බොන්න දීලා මෙන්න මේ බණ භාවනා කරන්න ඔක්කොම දෙනවා. පිටරට මිනිස්සුන්ට තියෙනවද? වෙසක් දවස්වලට, පොසොන් දවස්වලට බණන්න. ඈ කොච්චර දේවල් තියෙනවද? පින් කරගන්න කොච්චර තියෙනවද? නිවන් දකින්න කොච්චර බණ භාවනා කරන්න තියෙනවද? කොච්චර හාමුදුරුවෝ ඉන්නවද? අධ්‍යාත්මික සෝය විඳින්න අවශ්‍ය සියලුම සම්පත් ලැබිලා තියෙනවා. ඒක පාවිච්චි කරනවද නැද්ද කියන එක ඒක අපිට කියන්න දෙයක් නැහැ. හැබැයි සම්පත් ලැබිලා තියෙන්නේ තමන්ගේ ප්‍රාර්ථනාවට අනුව. තේරුණාද?
එතකොට අපි ඒ පැත්තෙන් හරිම පොහසත් පිරිසක්. මම නම් හිතන්නේ අපි දුප්පත් කියලා. අපි හරිම පොහසත්. එහෙනම් භෞතික දේවල් අපි ප්‍රාර්ථනා කරගෙන පින් කරේ නේ. අපි කරේ අධ්‍යාත්මික. ඒකට අවශ්‍ය දේවල් සියලුම දේවල් ලැබිලා තියෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ තාලෙ. ගරහන්න එපා අපට හරි පාරක් නැහැ කියලා, අපට හරි ජනාධිපති කෙනෙක් නැහැ කියලා. නෑ. අපි ඒව ප්‍රාර්ථනා කරන්නේ. අපි ප්‍රාර්ථනා කරේ ධර්ම මාර්ගය යන කල්යාණ මිත්‍රයෝ ලැබේවා. ධර්මය අහන්න ලැබේවා. බණ භාවනා කරන්න ලැබේවා. සිල් රකින්න ලැබේවා. ඌවන් ප්‍රාර්ථනා කරේ. ඉතින් ඒව ඔක්කොම ලැබිලා නැද්ද? පෙර ජීවිතේ ඒව ප්‍රාර්ථනා කළා, දැන් ඒව ලැබුණාට පස්සේ ඒක නෙමෙයි අර කොහොන කියන්නේ. කර්මය එහෙම කරන්නේ. ඉල්ලුව දේ තමයි දුන්නේ. දැන් ඔයාට එපයි කියලා හරියන්නේ නෑ විදිහම වෙනවා. එතකොට පිටකටත් එක්ක බැලුවාම අපි බොහොම සම්පatti කරයි. පිටරට හක්කේ තේ සැපේ නෑ. ඉතින් ඒක නිසා මේ තමන්ට ලැබුණු දෙයින් ප්‍රයෝජන ගන්න අපි හරිම පොහසත් පිරිස. ඔක දන්නේ නැනේ ගොඩක් අය. දන්නේ නැහැ. අපි හරි කාලකන්‍යෝ කියලා හිතන. ඒ ඇයි මෝඩකම? කාම දේවල් හොයනවා. නමුත් ඕන නිවන් දකින්න නම් ඉතින් මේ ඔක්කොම තියෙන්නේ. මේ ඔක්කොම තියෙන කිසි අඩුවක් නැතුව තියෙන්නේ. ඈ දැන් ඔකටේට ඕන නම් දැන් පිටරට මිනිස්සුන්ට පුළුවන් කැලේකට කියලා නිකන් ඉන්න තැනක් තියෙනවද? ඈ ඒ වගේ ලෝන් නම් මහන වෙලා උතරන් ඉන්න පුළුවන්. දානි වළඳලා නිදා ගන්න ගිටියත් කවුරු මොකුත් කියන්නේ. අනවශ්‍ය දේවල් කරන්නේ නැහැ. නේද? ඉතින් ඒවා ගන්න ඇරි මේ ප්‍රාර්ථනා කරලා ලැබුණාට ඒ වලින් ප්‍රයෝජන ගන්න වෙන දේවල් හොයන්නේ. දැන් ආම්දුරන්ටත් වෙලා තියෙන එක නේ. ඕන තරම් නිදහසේ පැත්තකට වෙලා බණ භාවනාවක් කරගෙන අනුන්ට බල ටිකක් දෙන්න. හොඳට පින්දහම් කරගෙන හිත හදාගෙන ඉන්න මේ ඕම්බියක් මොනවාද ඉන්න තැන තියෙනවා, කන්න ටික තියෙනවා, අඳින්න සිවුරු ඕන තරම් තියෙනවා, බෙහෙත් තෙල් ටික තියෙනවා නේද? මොකද්ද නැත්තේ? බොහොම නිදහසේ සමන්ගේ හිත හදාගෙන ඉන්න ප්‍රති ඒකට තමයි අපි ප්‍රාර්ථනා කරේ. පින් කළා ප්‍රාර්ථනා කරේ ඒකට. ඒකේ ඔක්කොම හම්බෙලා අතර ලැබුණ දේ කතර දා ගන්න බෑ කියලා අපිට කරන්න දෙයක් නෑ. ඒක නිසා මේ කාමයෝ කියන්නේ සුන්දර දේවල් නෙමෙයි. කාමයන්ගෙන් ඈත් වෙලා ඉන්න තියෙන එකම අපිට මේ හොඳ රජ කෙනෙක් නැති එකම හොඳයි. ඈ හොඳ හැම සැප සම්පතක්ම නැති එකම හොඳයි. දුක වැඩිපුර දැනෙන එක හොඳයි. එතකොට මේ භාවනාව වැඩිසරන්න වලට වැඩිපුර එනවා. නේ පාරවල් කැල්ල තියෙන ඉන්න හොඳයි. ඈ නැත්නම් දැන් හොඳට සල්ලි භාගයේ තිබ්බනම් කැෂිනෝ එකට ගිහිල්ලා ඈ අර හෙට ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා නටලා බීලා කාල ඒ කිසි දුකක් නෑ. එහෙමම ජීවිතේ ගෙනලා සතර අපායකට. හැබැයි අපිට එහෙම කරන්න වෙලාවක් නෑ. ඈ පව් කරගන්න වෙලාව නෑ. නේද? මං කියන්නේ මට සිංගප්පූරුව යන්න ඔක්කොම වීසා ටික ඔක්කොම හදලා දෙන්න ගියා. මං ගියේ නෑ. ඇයි? මං එහෙ ඉන්න හාමුදුරන්ගෙන් අහුව හරි හාමුදුරනේ මං එන්නම් මේ අවුරුදු දෙකක් ඉන්න ඕන ලක්ෂ 10ක් ඒ දවස්වල ලක්ෂ 10ක් යනවා ඉන්න ගන්න. ඊට පස්සේ මේ මං අහුව හාමුදුරනේ දැන් ඔහේ පන්සල් එහෙම තියෙනවද? නෑ පුරිම මේව නෑ. චෛත්‍ය දිනු නෑ. ඒව මොකුත් නෑ මේ. ඔයාලට තියෙන ඉන්න කවුරු හරි බණක් කියන්න කියලා කිව්වහම ගිහින් කියන්න. ඒකටත් යන්න ඕන කිලෝමීටර් ගාන. ඈ? එහෙම එහෙම කිව්වා. ඉතින් මම හිතුවා එහෙනම් ඉතින් ඕනේ. ඈ? ඊට පස්සෙත් කිව්වා මේ පොඩි හාමුදුරුවෝ ඔයා බස් වල එහෙම යන්න වෙනවා. ඒතර ගෑනු කට්ටිය ඇවිල්ලා ඔයා තරුණ කෙනෙන්නේ ඔයා ළඟ ඉන්න ගෑනේ
සමහරිට විට ඔයාගෙන් I love you කියයි. ඒ ඔක්කොම ඉවසගෙන ඉන්න වෙනවා. ඉතින් මෙහෙ තියෙන ඒවා නෑ, වෙනසක් නෑ. ඔකෝ එනං හම්බුරු මෙහෙ ඉන්න. ඈ ඉදිරින් පැනලා ඇවිල්ලා යකු වතන්ට. ඈ ඒ වගේ මේ හරියෙන් වාසනාවන්තයි අපි. මේ දැන් අපි උදේ ඉඳන් දැක්කම කොහෙට ගියත් බුදු පිළිමයක් හරි චෛත්‍යයක් හරි තියෙනවනේ, පේන්න පිනක් කරගන්න කොහේ මැරුණා. ඈ උදේ ඉඳන් අවශ්‍ය වෙනකන් දැන් පැවිද්ද විදියට අපිට අහන්න හම් වෙන්නේ බණ ටිකක් නේ. ඇහැට පේන්න තියෙන සිවුරු චෛත්‍ය බෝධි හාමුදුරුවනේ කොච්චර පිනක්ද. ඈ සුවඳ ධූප ටිකක් සුවඳ දැනෙනකොට මේ බුදුහාමුදුරන් නේද පූජා කරලා තියෙන්නේ කියලා සතුරු වෙන්න පුළුවන්. රසක් දැනෙනකොට දානයක් තමයි මේ වලදන්නේ, කවුරු හරි කරපු දානයක් නේද? චෛත්‍ය බෝධි ආදී තමයි ස්පර්ශ කරමින් ඉන්නේ. ඉතින් බලන්නකෝ අපි ගන්නෙම නැතුව කොච්චර පින් වෙනවද. සතර අපායෙන් මොහොතක් හරි බිඳින්න පුළුවන් අවස්ථාවක් තියෙනවනේ නිකම්ම හරි. ඒක නිසා අපි හරිම වාසනාවන්තයි. මේක නිසා අපේ වාසනාවන්ත ජීවිතය ගැන හිතන්න. අපි හරීම පෝසත්, අධ්‍යාත්මික වශයෙන් අපි හරීම පෝසත්. අපි පෙර ජීවිතේ හොඳට බුදුපසේ බුදුමහරතුන් වහන්සේලා උපස්ථාන කරලා තියෙනවා, භාවනා කරලා තියෙනවා. ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛ්‍යා වහන්න හොතු කියලා නිවනම ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ නිසයි මේ අපට මේක ලැබුණේ. තේරුණාද? ඉතින් ඒක නිසා අපි වෙන කට්ටියට වඩා හරීම වාසනාවන්ත පුණ්‍යවන්ත පිරිසක්, පින් කරපු පිරිසක්. ජනාධිපතිත් එහෙමයි, අගමැතිකත් එහෙම තමයි. තේරුණාද? ඉතින් ඒක තමන් තේරුම් ගන්න උත්සාහ කරගන්න. තමන් ලැබිලා තියෙන දේ ගැන වටිනාකම තේරුම් ගන්න. ඒ නිසා තව තව පින් කරගෙන අපි ගුණධර්ම පුරාගෙන නිවන් දකින්න දෙයක් කරගමු කියලා අපි හැම දිනකටම ආරාධනා කරනවා. ඉතින් මතය අද උදේ දවසේ ඉඳන් අපි මේ වෙනකන් විශාල වශයෙන් කුසල් ධර්ම රැස් කරගත්තා, අධ්‍යාත්මික දියුණුව ඇති කරගත්තා, දාන වශයෙන්, සීල වශයෙන්, භාවනා වශයෙන් විශාල කුසල් ශක්තියක් රැස් කරගත්තා. ඉතින් මේ රැස් කරගත්තා වූ සියලු කුසල් ශක්තිය අපි සෑම දිනාටම මෙලෝ තියෙනා වූ කරදර බාධක අපල උපද්දව දුරු වේවා, කරන කියන කටයුතු වඩා සාර්ථක භාවයටමපත් වේවා, ඒ බුදුපසේ බුදුමහරතුන් වහන්සේලා ලැබුවා වූ සාන්ත ලක්ෂණ නිවනේම සැරසෙන්න මේ කුසල් ශක්තිය එකසේම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, ඔන්ලයින් කට්ටිය අපි ඉවත් කරනවා. එහෙනම් පෙරවන් සරණයි.